කොළඹ නගරය තුළ තියෙන මේ තදබදය අපි දකිනවා. උදේ වරුව අපි ආපුවම බත්තර මුල්ල ඉඳලා කොළඹ පැත්තටත්, කොළඹ ඉඳලා බත්තර මුල්ල පැත්තටත් යන්න ගියාම පෑයකට වඩා වෙලාවක් ගත වෙනවා. ඒකම මේ ව්‍යාප්තියේ තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි මේ වරාය ඇතුලින් එන කන්ටේනර් ටික. මම හිතන්නේ කන්ටේනර් මාර්ගයක් මේකට තියෙනවා වෙනම. ඉතින් ඒ නිසා ඒකේ විශාල තදබදයක් ආම කරගන්න පුළුවන් අනාගතයේදී කෙරොළ පිටියේදී ආසියානු සංවර්ධන බැංකුවේ ඒ මග බෙන්නීම මත ඉදිකරන ඒ කන්ටේනර් අංගණයට මෙතන ඉඳලා මම හිතන්නේ යන්න පුළුවන්. ඒකම මේකේ අනෙක් කාරණාව තමයි ඉලෙක්ට්‍රොනික ක්‍රමය හඳුන්වලා දෙනවා මේ වාහන වලට තදබදයක් නැතුව ගේට්ටුව අවිර වෙන්නේ නැතුව ඒක කටයුතු කරන්න. ඒ නිසා මේක ඉතාමත් සුළු උත්සවයක් වුණත් විශාල ව්‍යාප්තියක් ශ්‍රී ලංකාවේදී. ඒ නිසා මම මේ ව්‍යාප්තිය පිළිබඳව මීට වඩා කතා කරන්නේ නැහැ. හැබැයි රටේ දමුණාංශලා අපි සියලු දෙනා දන්නවා අද හැමදැනම උද්ඝෝෂණ, හැමදැනම වැඩ වර්ජන, හැමදැනම විපක්ෂයේ විසින් රට ආර්ථිකේ ක්‍රියාවලිය අකර්මණ්‍යය කරන්න විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. දමුණාංශලා කල්පනා කරලා බලන්න ලෝකේ පෞගේ අවුරුදු දෙක තුල පොයින්ට් වසංගතයේ තත්ත්වයක් එක්ක ලෝකේ කිසිම රටක වැඩ වර්ජන සහ කඩාකප්පල්කාරී ක්‍රියා සිදු වුණේ නැහැ. හැබැයි අපේ ලංකාවේ අවාසනාවට ලෝකෙම උත්සාහ කරන්නේ කොවිඩ් එකෙන් කොහොමද තමන්ගේ ජනතාව බේරගෙන ජනතාව මිය යන එක නවත්තලා කටයුතු කරන්නේ කොහොමද කියන එක. ඒ අනුව තමයි අධිකරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තීන්දු කළේ ආර්ථිකය නෙමේ වඩා වැදගත් ජනතාවගේ ජීවිතය බේරා ගැනීම සඳහා. ඒ සඳහා ලංකාව ලෝකේ අනෙක් රටවල් එක්ක බලපුවම එන්නක් කිරණයේ අතින් මයි තනි සුවිශේෂී තැනකට අපි ඇවිල්ලා තිනා. හැබැයි අද ජනතාව ඊගෙන කතා කරන්නේ නැහැ. අද තමුන්නාන්සලා මතක ඇති පෞගේ කාලය තුල කොරෝනා එක මිනිස්සු මැරුණාම විවිධ ප්‍රචාර ගියා, විවිධ ඒවා පෙන්නුවා, මලමිනි පෙන්නුවා හැමදාම මලමිනි වල්ල ගන්න බෑ කියලා ගිහිල්ලා අල්ලගෙන පෙන්නුවා. හැබැයි අද සියලුම දේ අවම කරන්න ගෝඨාභය ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබිලා තියෙනවා. එන්නත් කරන්නේ ඩබල් වැක්සින් එක මම හිතන්නේ 80% වඩා ගාපින්ද. හැබැයි අද කවුරුත් මේකට හොඳ කියන්නේ නැහැ නේ. අද කවුරුත් මේවා පෙන්වන්නේ නැහැ. එනිසා තමුන්නාන්සලා ලෝකෙත් එක්ක සංසන්දනය කළ බලන්න ශ්‍රී ලංකාව අද අපි ලෝකයේ ධර්මම වසංගතයකට මුහුණ දීලා ඒ වසංගතයෙන් ජයග්‍රහණය කරපු ලෝකයේ අංගයකට ගන්න පුළුවන් රටක් විදිහට අපි ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන්. ඒ පිළිබඳව තමුන්නාන්සලාගේ අවධානය යොමු කරන මොකද අපි දුප්පත් රටක්, අපිට ලොකු බලයක් තියෙන රටක් නෙමේ, අපි තාක්ෂණික අතින් විශාල දියුණුවක් තියෙන රටක් නෙමේ. හැබැයි අපිට පුළුවන්කම ලැබිලා තිනවා බලවත් ධනවත් රටවල් අභිබෝලා කොරෝනා ව්‍යාප්තිය එන්නත් කරන වැඩසටහන, කොරෝනාව කිරීම වැඩසටහන ඉතා හොඳට ගන්න. එනිසා අපි තාමත් පැහැදිලිව මේ වෙද්දී අපි ගරු ආර්ථික අර්ථමාත්‍ය මුදල් අමාත්‍යකරු මැෂින් රාජපක්ෂ මහත්මයා තීන්දුව කළ තියෙනවා දැන් අපේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න. මේකට සහයෝගය දෙන්න ඕනේ අපි සියලු දෙනා එකතු වෙලා. මොකද ආර්ථිකය තනියම ආණ්ඩුවට ගොඩ ගන්න බෑ. මොකද කොරෝනා වසංගතය නිසා අපේ ආර්ථිකය නැහැ. මොකද පෞගේ කාලය තුල කොරෝනා වැඩි වෙද්දී මොකද කිව්වේ? ලොක්ඩවුන් කරන්න වහන්න කිව්වා. වැව්වා. මොකද උනේ? අපිට ලැබිය යුතු සියලු ආදායම් නැති වුණා. මේ රේතුවෙන් ලැබෙන ආදායම් අපිට අඩු වුණා. එක්සයිස් එකෙන් ලැබෙන ආදායම් අඩු වුණා. අපිට ඊළඟ විජුසා වක්‍රබදු ආදායම් අඩු වුණා. ඇයි ඒ? රට වාපු නිසා.